ඒ අතරතුරේ මම මෙතෙන්ට එන ගමන් මම ප්‍රවෘත්තිෙන් මෙහෙම් බලනකොට මට අහුණා එක ප්‍රවෘත්තියක් රණිල් වික්‍රමසිංහ කියලා තියෙනවා ව්‍යවස්ථාව ගැන හරිනී දන්නේ ඒ නිසා ව්‍යවස්ථාව ගැන කියලා දෙන්නෝ දැනගන්න ඕන නම් එයා කියලා දෙන්නම් කියලා ව්‍යවස්ථාව මොකද්ද මං අහන්නම් ඔබ සියලු දෙනාගෙන් අහන්නම් යන්නද මං එයාගෙන් පාඩම් ටිකක් ඉගෙන ගන්න ව්‍යවස්ථාව ගැන ආ මොකද්ද හිතන්නේ ආ මොකද සහෝදරි ඒක තමයි මං අහන්නේ ජනතාව මෙච්චර වතාවක් ඔහුව පරාජ කී වතාවක්ද මන් දන්නේ එනේන මැතිවරණේ පරාජය වෙනවා 17 පාරක් ප්‍රතික්ෂේප වෙලා තාම යන්නේ එල්ලි එල්ලි එනවා ඔහුට තේරුම් ගන්න බෑ එකක් මේ රටේ ජනතාවත් වෙනස්ලා ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා ඉවරයි අපි මේ අලුත් ගමනක යන්නේ හැබැයි ලොකුම විහිළුව රණිල් වික්‍රමසිංහ කියනවා එයාට පුළුවන් නු ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න මං කියන්නේ ව්‍යවස්ථාවේ අපිට තියෙන ප්‍රධානම වගන්තියක් මොකද්ද ජනතාව තුල පරමාධිපත්‍ය බලය තියෙනවා කියලා මේකවත් තේරුම් ගත්තේ නැති රණිල් වික්‍රමසිංහ දන්න ව්‍යවස්ථාව මොකද්ද කියලා මම නම් දන්නේ මොකෝ ඒක හරියට දන්න කෙනෙක් මැතිවරණ කල් දාන්නේ ව්‍යවස්ථාවේ මූලික පදනම දන්න කෙනෙක් ව්‍යවස්ථා සභාව සභාවේ තීන්දුව తీරන වලට පයින් ගහන්නේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ට බලපෑම් කරන්නේ අධිකරණයට බලපෑම් කරන්නේ තමන්ට ඕන විදිය තීන්දුව తీරන දුන්නේ කියලා ඔය මූලික ටික දැනගෙන ඉන්න ඕනේ මං හිතන්නේ ව්‍යවස්ථාව ගැන මට පාඩම් උගන්වලා දෙනවා මොකද අපිට ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ මූලික නීතිය සහ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන එක මිසක් අපේ දේශපාලන අවශ්‍යතාවය අනුව තෝර ව්‍යවස්ථාවට ව්‍යවස්ථාව අපි හසුරවන්න උත්සාහ කරන්නේ ඔහු කියන ඔහු මං හිතන්නේ ඔතන කියන්නේ අර අපි මම කොහේ හරි කතාවක කිව්වා තීන්දු තීරණ ගන්නකොට නිලධාරීන් විශාල අර්බුද මේ රට තුල ඇති වෙලා තියෙනවා කියලා. ඒතර ඒකත් එක තමයි මම හිතන්නේ මේ සම්බන්ධ කරන්නේ නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න ඕනේ නැතිව ගෝන්නේ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා නම් කියලා. ඒ ආගේ විදියනේ. ඒ ආගේ විදිය. අපි නම් හිතනවා මේක තනි කෙනෙක් අපි කවුරුවත් හිතන්නේ අපි සියලු දේම දන්න තනි තීරණ මත කාටවත් ඇහුම්කන් නොදී තමයි රටක් පාලනය කරන්න ඕනේ කියලා. අපි රට පාලනය කරන්නේ වෙනත් සංස්කෘතියක් තුල. අපි තීන්දු තීරණ ගන්නකොට අපි ජනතාවටත් ඇහුම්කන් දීලා නිලධාරීන්ගේ අදහස් අරගෙන තමයි රටට හොඳම තීන්දුව తీරණය ගන්නේ මොකෝ අපි කවුරුවත් හිත අහංකාර නැහැ එහෙම නිකන් අපි සියලු දේ දන්න අනිත් සියලු දෙනා මෝඩයි කිසි දෙයක් නොදන්න අපි තමයි පොර කියන ඒ සංස්කෘතිය අපි ඉවර කරා දැන් තියෙන්නේ ජනතාවත් ඒක ඉවර කරලා තියෙන්නේ ඔය තමයි සියලු දේම දන්නේ කියන ඒ නායකත්ව සංස්කෘතිය නිසා තමයි මේ රට විනාශ වුනේ ඇත්තටම අපි මේ දවස්වල අපිට සිද්ධ වෙලා තියෙන්නේ මම හිතන්නේ අනුර සහෝදරයා මේ රට සුද්ධ කරමු කියලා කියන්නේ අපිට මේ ඇති වෙලා තියෙන මේ නිර්මාණය වෙලා තියෙන කුණුගොඩ සුද්ධ කරන්න තියෙන නිසා ඒ කුණුගොඩ නිර්මාණය වෙලා තියෙන්නේ වෙන කාටවත් කාගෙන් කාටවත් ඇහුම්කන් දෙන්න බැරි වෙන කාගේවත් අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරි සියල්ල දත් කියලා හිතන් හිටපු මිනිස්සු මේ රට පාලනය කරපු නිසා තමයි මේ රට මේ තත්ත්වයට මේ කුණුගොඩක් බවට පත් වෙලා තියෙන්නේ ඒ කුණුගොඩ සුද්ධ කරන්න තමයි ඔබ අපිට බලය දීලා තියෙන්නේ විධායක බලය දීලා තියෙන්නේ 14 වෙනිදා මට විශ්වාසයි ව්‍යවස්ථා දායකය තුලත් මාලිමාවට බලය දීලා තියෙන්නේ ඒ කුණුගොඩ සුද්ධ කරන්න නිසා ඒගොල්ලෝ පාලනය කරපු විදියට පාලනය කරගෙන යන්න නෙමෙයි